මිලඟට ගරු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහත්මයා ඔබතුමාට විනාඩි 20ක පමණ කාලයක් තිබෙනවා. ගෞරවනීය ස්තුති රාසන රෝඩ ගරු මන්ත්‍රීතුමනි අද ප්‍රථම වතාවට අමාත්‍යවරයෙක් හැටියට මේ ගරු සභාවේ වැෑශීර්ෂය ඉදිරිපත් කරන වෙලාවේ ඒ සම්බන්ධයෙන් වචන කීපයක් කතා කරන්න ලැබීම පිළිබඳව මං අතිශයින් සන්තෝෂ වෙනවා. ගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මගේ කෘතඥතාවය පුද කරනවා මට මේ අලුත් අමාත්‍යාංශය ලබා දීම පිළිබඳව. ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ලොකු වගකීමක් දරන්න වෙන බව මා මිත්‍ර බන්දුළු ගුණවර්ධන අපේ ගරු මන්ත්‍රීතුමා කිව්වා. ඒක ඇත්ත. අපේ රටේ තියෙන ගැටලු සම්බන්ධයෙන් ආර්ථිකයේ තියෙන ගැටලු සම්බන්ධයෙන් කොහොමද අපේ ආර්ථිකය අපි අවශ්‍ය තැනට ගේන්නේ? ඒවට මොනවද අවශ්‍ය ප්‍රතිපත්ති? අගමැතිතුමා සහ මුදල් ඇමතිතුමා සමග දිනපතා ඒ අවශ්‍ය සාකච්ඡා කරලා ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ඒ සම්බන්ධයෙන් අපිට අමාත්‍යාංශය හරහා ප්‍රථම වතාවට අපි ඇනලිටික්ස් යුනිට් එහෙමත් නැත්නම් දත්ත විශ්ලේෂණ ඒකකයක් රජයෙන් පටන් ගත්තා. අපි දන්නවා දත්ත විශ්ලේෂණය තමයි අද වැඩිපුරම ඉල්ලුමක් තියෙන රැකියාව පවා ඩේටා සයන්ටිස්ට් ඩේටා එන්ජිනියරින් ගොඩක් ප්‍රධාන පෙළේ පුද්ගලික ආයතන අපනයන කරන ආයතන ලෝකයේ ප්‍රධාන ආයතන හැම වෙලාවම මේ දත්ත සමග ඒවා විශ්ලේෂණය කරලා කොහොමද ඉදිරියේ දියුණුවක් කරා යන්න අවශ්‍ය ඉලක්ක කරා යන්න අද කොයි තීරණ ගත යුතුද කියන එක දත්ත විශ්ලේෂණය කරලා තමයි කටයුතු කරන්නේ. නමුත් අවාසනාවකට අපේ රටේ මේ දත්ත විශ්ලේෂණය පිළිබඳව ගොඩක් දේවල් වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඒ අලුතෙන්ම ආයතන ඒකකයක් පටන් ගන්න තරුණ විශ්වවිද්‍යාල උපාධිධාරීන් එකතු කරගෙන ඒ ඇනලිටික්ස් යුනිට් එක කරගෙන යනවා. දැන් බන්දුළු ගුණවර්ධන මන්ත්‍රීතුමා මානව සම්පත් ගැන කතා කරා. කිව්ව කොහොමද අපි මේ මානව සම්පත් වැඩි දියුණු කර ගන්න ඕනේ, එතනින් තමයි අපි දියුණු වෙන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මම එතුමාට එක උදාහරණයක් දෙන්න කැමතියි. මේ දත්ත විශ්ලේෂණ ඒකකයේ මගින් කරපු පරීක්ෂණයකින් පස්සේ අපි අලුත් වැඩපිළිවෙලක් පටන් ගත්තා. අපි ඒකට නමක් දැම්මා From Bricks to Microscopes කියලා. එහෙමත් නැත්නම් ගඩොලෙන් මයික්‍රොස්කෝප් එක අන්වීක්ෂයට කියලා. ඒකෙන් අපි අදහස් කරේ අපි ඒ විශ්ලේෂණය කරාම දැක්කා ඔව් අපි අධ්‍යාපනයට බොහෝ මුදල් වියදම් කරනවා. බිලියන 140 ගානක් මං හිතන්නේ මේ වැෑශීර්ෂයෙන් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙන් කරලා තියෙනවා. නමුත් අපිට අවශ්‍ය තැනට යන්න අවශ්‍ය මැදි ආදායම උගලෙන් ඉහළට යන්න සංකීර්ණ භාණ්ඩ නිෂ්පාදනය කරන්න අවශ්‍ය දැනුම මානව සම්පත තියෙනවද කියන එක පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා. අද සමාජයේ ගොඩාක් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වෙනවා. ඉතින් ඒ නිසා අපි දැක්ක දේ තමයි අපි වැඩිපුරම මුදල් යොදන්නේ ගඩොල් වලට. එහෙමත් නැත්නම් කොන්ක්‍රීට් වලට. එහෙමත් නැත්නම් යකඩ වලට. එතකොට ගඩොල් කොන්ක්‍රීට් යකඩ වලට යොදන මුදල් අපි අන්වීක්ෂ වලට එහෙමත් නැත්නම් කම්පියුටර් වලට එහෙමත් නැත්නම් ඒ ගුරුවරුන්ගේ විෂය දැනුම තවදුරටත් සංවර්ධනය කරන්න යෙදුවොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඔය හැමදාම අපි පාර්ලිමේන්තුවේ කතා කරන දේ ඇත්ත වශයෙන්ම යථාර්ථයක් කරගන්න. ඉතින් ඒ අලුත් ප්‍රතිපත්තිය හරහා අපි රජයේ මුදල් වෙනුවට බිල්ඩ් ට්‍රාන්ස්ෆර් බිල්ඩ් මේන්ටේන් ඇන් ට්‍රාන්ස්ෆර් කියන වැඩපිළිවෙල හරහා මේ අවුරුද්දේ ඉඳන් ස්කෝල ගොඩ නැගිලි වලට විශ්වවිද්‍යාලවල හොස්ටල් වලට පුද්ගලික අංශයත් එක්ක එකතු වෙලා ඒ ගොඩනැගිලි හදන ගමන් රජයේ මුදල් සයන්ස් ටෙක්නොලොජි එන්ජිනියරින් මැතමැටික්ස් සහ ඉංග්ලිෂ් කියන විෂයන්ට යොදන්න ඒ වැඩපිළිවෙලක් සකස් කරා. මේ එක උදාහරණයක්. අලුත් විෂය තාක්ෂණ විෂය 26ක් ඉන්ට්‍රඩියුස් කරන්න අවුරුදු 13 අනිවාර්ය කරන්න
Lankawe Pratama Cloud Smart, Panthikambare Patangana, Palavini Cloud Smart, Grade Deka Patangana Kote, Christian College Ematatang, Javadinapura Vidyale, Lakse Kolahaka, Poli Rahita Naya, Vishwavidyala Adhyapanayak Labadena, Me Siyalu De Me Ayava Haraha Idiripat Karanna, Ape E Datta Visleshana Ekakayata Ehema Puluwan Unna. ලසන්ත අරගියවන් අපේ ගරු මන්ත්‍රීතුමා කිව්වා මේකේ තව තියෙන වැදගත් දෙයක් තමයි මේ ජීවන වේදම කොමිටිය සම්බන්ධය. එතන එතුමා කිව්වා මම පිළිගන්නවා මොකක් හරි උණයින් පස්සේ තමයි මේ ජීවන වේද කමුටුව හම්බෙලා කරන්නේ අනේ මොකද්ද අපි කරන්නේ දැන්. කොයි විදියටද අපි බදු වෙනස් කරන්න ඕනේ. එතකොට මේකට අපි කියනවා පොලිසි ඉන්කන්සිස්ටන්සි එකක් තියෙනවා. මේ ප්‍රතිපත්තිය ඉහළට පහළ යනවා. අපිට ඉස්සරහට plan කරන්න හැකියාවක් නැති වෙනවා. ඉතින් ඒ නිසා මේ ජීවන වේදම් කොමිටිය හරහා අපි ප්‍රශ්නේ එන්න කලින් ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ. අත වශයෙන්ම මට මේ මේ කටයුතු බාර දුන්නේ අපිට මතකයි දැන් මාස 13කට විතර කලින් 13කට 14කට කලින් පොල් ගෙඩියක මිල රුපියල් 130 140. හාල් කිලෝ එක රුපියල් 125. පෙබරවාරි මාසේ අපි ඡන්දයට යනකොට ඒක ඉතාමත්ම දැඩිව අපිට බලපෑවා. කවුරු මොනවා කිව්වත් ගෙදර ගෘහණිය කියනවා නම් මොකද්ද මේ ආණ්ඩුව පොල් ගෙඩියක් 140යි හාල් කිලෝ එකක් 125යි කියලා ඒක ඡන්දෙදි අපිට විරුද්ධ ක්‍රියාත්මක වුණා පළාත් පාලන ඡන්දෙදි ඉතින් අපි ඒ වෙලාවේ තමයි මේ 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 කාර් බාර් දූරේ වගකීම අපි බාරගත්තේ එතන ඉඳන් අපි උත්සාහ කරා කොහොමද අපි මේ ආහාර මිල රට පුරා ස්ථාවරව තියාගන්න මේ ගත යුතු ක්‍රියාමාර්ග කියලා. ඉතින් ඒ නිසා අපි හැමදාම එක විශ්ලේෂණය කරනවා. අපිට ඒ ඒකකයට අපිට ඒ දැනුම තියෙන තරුණ විද්‍යාඥයෝ ඉන්නවා. ඒ ස්ටැටිස්ටිෂන්ස්ලා ඉන්නවා. ඊට පස්සේ ඒ සමීක්ෂණ අපි කරනවා. අපි බලනවා කොයි ආකාරයටද කොතනද මොන දිස්ත්‍රික්කේද මොන ගමේද අපි මේ වෙළඳසල් දාස්ගානකට යනවා. ඉතින් අපි මේ තාක්ෂණය පාවිච්චි කළා ක්‍රමානුකූලව විද්‍යානුකූලව මේ වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන යනවා. ඉතින් ඒ නිසා අපි මම ස්තුතිවන්ත වෙනවා ඒ කරන විශ්ලේෂණ හරහා තමයි අපිට පුළුවන් වෙලා තියෙන යම්කිසි ස්ථාවරභාවයක් මේ අපි කරන දේවල් බොහෝ දෙනාට පේන්නේ නැහැ. නමුත් අපි ඇතුළේ ඉඳන් බොහෝ දේ කරන බව මේ මේ අමාත්‍යාංශය හරහා. තව එක දෙයක් කියන්න මේ කිරිපිට මිල ගැන මේ දවස්වල කතා වෙනවා. ඔව් අපේ කිරිපිට මිල සූත්‍රයක් ගෙනාව. ඒකට අපි වගකීම බාර ගන්නවා. ඒක අපේ අමාත්‍යාංශය ඊට පස්සේ කන්සියුමර් ෆෙයාර්ස් පාරිභෝගික අධිකාරිය මුදල් අමාත්‍යාංශය මහ බැංකුව මේ සියලුම දෙනා එකතු වෙලා ආයතන සියලුම දෙනා එකතු වෙලා කරේ. මම ඒක උදාහරණයක් දෙන්න. මේ කිරිපිට මිල ලෝකේ ඉහළ පහළ යනවා. නමුත් ඉහළ යනකොට මිල ඉහළ යන්නත් පහළ යනකොට මිල ඒ ගානටම තියෙන්නත් අවශ්‍ය නැහැ. දැන් උදාහරණයක් ඇරෙන මම කියන 2014 දෙසැම්බර් වෙනකොට ලෝකේ GDT එහෙමත් නැත්නම් මේ මේ ලෝකේ කිරිපිට මිල ඒ ඔක්ෂන් වල නවසීලන්තේ ඉංගලන්තේ මේ මේ ඔස්ට්‍රේලියාවේ රුපියල් වලින් බැලුවොත් එදා ඩොලරයට සාපේක්ෂව රුපියල් සංසන්දනය කරාම රුපියල් 300යි. හැබැයි කීයටද කිරිපිට මිල? රුපියල් 965යි. එතකොට කිරිපිට සමාගමට ගියා රුපියල් 665. ඔබතුමා එක දරන් හිටියද? රුපියල් 665ක් ගියා. දැන් අපි මේ සූත්‍රය සමග කවදාකවත් එහෙම ඒ ගානට යන්න වෙන්නේ නැහැ. 300 ගානකට ගියා නම් එහෙමනම් 965ට නෙමෙයි. සූත්‍රයේ තිබ්බනම් විකුණන්නේ 722ට. 722ට විකුණන්නේ. එතකොට 722ට වික්කනම් ඒ ඉතුරු මුළු ගානම පාරිභෝගිකයට එනවා. අද ලෝකෙ කිරිපිටි මිල අද රුපියල් 180ට ගානක් හැදලා බැලුවොත් රුපියල් 487යි 720යි. හැබැයි දැන් විකුණන්නේ දැන් අද ඉඳලා ඊයේ ඉඳලා ගිය සතියේ ඉඳලා මීයේ පෙරේද ඉඳලා රුපියල් 920යි. එතකොට රුපියල් 433යි එන්නේ ඒ මිල සහ විකුණන මිල අතර. එදා තිබුණා රුපියල් 665. නමුත් ගරු සභාපතිතුමනි කල්පනා කරලා බලන්න අවුරුදු පහකට කලින් ප්‍රොඩක්ෂන් කොස්ට් එක වැඩි වෙලා තියෙනවා. පඩි වැඩි වෙලා තියෙනවා. අනිත් සියලු දේ වැඩි වෙලා තියෙනවා. ඒත් තියෙන්නේ ඩිෆරන්ස් එක ඒ 400 ගානක්. එතකොට එවැනි දේ හරහා අපි පාරිභෝගිකයාගේ ඒ ඒ අවශ්‍යතාවයන් වලට ඒ සරිලන විසඳුම් ලබා දෙනවා. අනිත් එක තමයි ගෑස් මිල. දැන් මේ ගෑස් මිල බැලුවොත් බොහෝ අවස්ථාවලදී ලෝකේ ගෑස් මිල පල්ලෙහාට එනකොට ආයතන වලට අමතක වෙනවා පාරිභෝගිකයාට මේ ගෑස් මිල පල්ලෙහාට ගේන්න ඕනේ කියලා.
ලෝකේ ගෑස් මිල ඉහළ යනකොට ආයතන වලට එකපාරට මතක් වෙනවා ආ දැන් අපිට ගෑස් මිල ඉහළ දාන්න ඕනේ කියලා. මෙහෙම කරන්න බෑ. දේශපාලනඥයෝ පිටිපස්සේ යන්න අවශ්‍ය නැහැ කිරි පිටි මිල වැඩ කරන්න. ගෑස් මිල වැඩ කරන්න. මේ කන්ට්‍රෝල් කරලා තියෙන මිලවල් වැඩි කරන්න දේශපාලනඥයෝ පිටිපස්සේ යන්න ඕනේ. අපි සම්පූර්ණයෙන්ම වෙනස් කරා එක. ප්‍රතිපත්තිය වෙනස් කරා. අපි විනිවිද භාවයක් තියෙන වැඩපිළිවෙලක් හඳුන්වලා දුන්නා. මේව තමයි අපි මේ අලුත් මේ ප්‍රතිසංස්කරණ හැටියට කරගෙන යන්නේ. තව ගොඩක් දේවල් තියෙනවා කියන අවස්ථාවන්න. ඊට පස්සේ තියෙන ආයතනව ගත්තාම ආහාර දෙපාර්තමේන්තුව තියෙනවා. කාලාන්තරයක් තිස්සේ මේවා ගබඩා තියෙනවා, ඒවා කඩන් වැටලා තියෙනවා, ඒවා සමහර ඒවා සුද්ධ පවිත්‍ර කරලා රෙනොවේට් කරලා තියෙනවා. බොහෝ මන්ත්‍රීවරු අද කතා කර බෙක දෙයක් තියෙනවා. ඒක දැන් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ සහල් මෝල් හිමියන්ගේ ප්‍රශ්න. මේක කෙලින්ම අපේ අමාත්‍යංශත් ආහාර දෙපාර්තමේන්තුවත් මැදිහත් වුණා. අවුරුදු ගානක් තිස්සේ කන්න පහ මේ අහිංසක මිනිස්සුන්ගේ මෝල් වැහිලා ගියා. මොකද ප්‍රධාන පෙළේ මෝල් හිමියෝ හතර පහ දෙනෙක් තුන් හතර දෙනෙක් නිසා අරගොල්ලන්ගේ බැංකු ණය ගෙවා ගන්න බැරි වුණා. ඒ කට්ටිය බංකොලොත් වුණා. ඒ නිසා මේක ඒකාධිකාරියක් වෙන්න ගියා. ඒ අවස්ථාවේදී අපි මැදිහත් වෙලා ඔවුන්ට ඒ අවශ්‍ය වැඩපිළිවෙල සකස් කළ රුපියල් මිලියන 1000ක මුදලක් ලබා දුන්නා. නැවතත් ඔවුන්ගේ වැඩපිළිවෙල පටන් ගන්න. ඒකට අපි දැක්කා අලි සයිඩ් මෞලානා මැතිතුමා කතා කරා, සිඩ්නි ජයරත්න මැතිතුමා කතා කරා. ඕඩර් ප්ලීස්. ගරු කථානායකතුමා මූලාසනයට පෙමි. ගරු කථානායකතුමනි, ඉස්සෙල්ලාම ඔබතුමාට සුබ පතන්න කැමති. මල්වතු මනායක ස්වාමීන් වහන්සේ විසින් ඔබතුමාට ලබා දීපු ඒ ගෞරවනීය ඒ මේක සම්බන්ධයෙන් ඔබතුමාට විශ්වාස අපි බොහොමත්ම ආඩම්බර වෙනවා ගරු කථානායකතුමනි ඒ සම්බන්ධයෙන්. ඊළඟට ගරු කථානායක මං කියමින් හිටියේ මේ මෝල් හිමියන්ට මේ දීපු ආධාරයේ හරහා අනුරාධපුර, පොළොන්නරුව, ගම්පහ, කුරුණෑගල සමාවෙන්න හම්බන්තොට, කුරුණෑගල, මඩකලපුව මේ සියලු පළාත්වල මේක ක්‍රියාත්මක වෙනවා. ඊළඟට තව එකක් තමයි අපි ඉතාමත්ම සන්තෝෂයෙන් කියන්න කැමති මේ මාසේ අන්තිම වෙනකොට අපි මුල්ගල තියෙනවා මේ රටේ ප්‍රථම උෂ්ණත්වය හා තෙතමනය කළමනාකරණය කරපු මේ ගබඩා ෆෘට්ස් ඇන් වෙජිටබල්ස් පෙරිසබල් ඒ කියන්නේ එලෝලු සහ පළතුරු ගබඩාවක අවුරුදු 50ක් 60ක් තිස්සේ මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා කතා කරා. නමුත් අපිට ඒක කරගන්න බැරි වුණා. අපි ආඩම්බර වෙනවා. අපි මේ අමාත්‍යාංශ ඉතාමත්ම කෙටි කාලීන වැඩ කටයුත්තක් තමයි කරන්න අපිට හම්බ වෙලා තිබුණේ. නමුත් අපි මෙට්‍රික් ටොන් 5000ක ගරු කථානායකතුමනි දඹුල්ලේ මාකට් එකට අල්ලලා මුල්ගල තියෙනවා මේ මාසේ අන්තිම වෙනකොට. ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාවට ඒකෙන් සෙතක් ලැබෙයි කියලා. අපි දැකලා තියෙනවා ලංකාදීපේ තියෙන අර කාංචන මේ කුමාර ආර්යදාස කියන මේ ජර්නලිස්ට් අවුරුදු ගානක් තිස්සේ පින්තූර දානවා ලංකාදීපේ පත්තරේ. අලියෝ කනවා මේ තක්කාලි, එහෙමත් නැත්නම් වම්බොටු, එහෙමත් නැත්නම් බටාන, එහෙමත් නැත්නම් වට්ටක්. අපි දැක්කා මේ ඊයේ පෙරදා කොළඹ හතේ නෝනලා තමයි ග්‍රීන් පාත් එකේ මේ වට්ටක් අරන් ගියේ. මේක හැමදාම වෙන වැඩක්. ඉතින් මේකට පිළියමක් හැටියට අපි මේ වැඩේ පටන් ගන්නවා. ඒකට අදාළව අපි 2019 ආයවැයේ පුද්ගලිකාංශයට මේ ආයෝජනයට එන්න කිව්වා. ඒ කියන්නේ ඇග්‍රිකල්චර් ලොජිස්ටික්ස් වලට ඒ කට්ටියට පොඩි ගබඩා හදන්න පුළුවන්, ඒ කට්ටියට උෂ්ණත්වය පාලනය කරපු ලොරි ගන්න පුළුවන්. මේ සියලු දේට අපි ඔක්කොම ඩියුටි අයින් කරනවා. ඔක් සෙස් එක අයින් කරනවා, පෑල් එක අයින් කරනවා, කස්ටම් ඩියුටි අයින් කරනවා, NBT අයින් කරනවා. ඊළඟට රුපියල් මිලියන 10ක් අපි උපකල්පනය කරොත් මේකට ආයෝජනය කරොතින් රුපියල් මිලියන 20ක ලාභයක් ලැබෙනකම් ඔවුන්ට බදු ගෙවන්නත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මෙවැනි සංකල්ප අපි අලුතෙන් ගෙනලා තියෙනවා. මේවා ක්‍රියාත්මක කරනවා. අනිත් එක තමයි ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. මේ සම්බන්ධයෙන් අපේ අලගියවන්න ගරු මන්ත්‍රීතුමා කතා කරා. ඉතාමත්ම වැදගත් කටයුත්තක් මේකේ කරන්නේ. මේ මට මේ සම්බන්ධයෙන් පැය දෙකක් කතා කරන්න පුළුවන්. නමුත් තියෙන්නේ විනාඩි 2යි. ඒ නිසා මම මේකෙන් කියන්න ඕනේ ඔවුන් ගෙන ඔවුන් කරනවා ඉතාමත්ම ස්වාධීන කාර්යභාරයක්. මම දැක්කා මේ ඊයේ පෙරේදා
අම අද කතා වෙනවා මේ රටේ දලදේශ නිෂ්පාදනයේ වර්ධනය. ඇමතිවරු ඔබතුමාට විනාඩි 6ක් තියෙනවා. එහෙමයි ගරු කතානායකතුමනි කතා කරනවා මේ දලදේශ නිෂ්පාදනයේ වර්ධනය ගැන. ඔවුන් උත්සාහ කරනවා කියන්න මේවා මේ එහෙට මෙහෙට කරලා කියලා. ඇයි මේ පදනම් වර්ෂය වෙනස් කරන්නේ? ඇයි මේ මේ සංශෝධනය කරන්නේ කියලා. මේවා සයන්ටිෆිකලි කරන්නේ. මේ මේවා කරන්නේ දේශපාලඥයෝ නෙමෙයි. අපි කවදාකවත් මේවට ඇඟිලි ගහන්නේ නැහැ. ඒ බණ්ඩාර මැතිණිය ඉන්නවා. එතුමිය තමයි අධ්‍යක්ෂ ජෙනරාල් මැතිණිය. ඇය සමග ඉතා විශාල කාර්ය මණ්ඩලයක් වැඩ කරනවා. ඔවුන් ඒ හරි විදියට ඒව කරනවා. උදාහරණයක් හැටියට දැන් මේ කාර්තුවේ මේ 2015 ඒ සංශෝධන කරපු විදිය මංගාව මෙතන දත්ත ලේඛනයේ තියෙනවා ගරු කතානායකතුමනි 2015 ඉඳලා සියලුම සංශෝධන කාර්තුවක් පාසා කරපු සංශෝධන මම මේක සභාගත කරනවා ඔබතුමාගෙන් කාරණික ඉල්ලන හැන්සාඩ් එකට එකතු කරන්න කියලා. මොකද සමහර වෙලාවට අපි හිතන දත්තය පස්සේ කාලේ සියලු තොරතුරු ආම පොඩක් උඩට යනවා සමහර වෙලාවට පල්ලෙහාට යනවා. හැම වෙලාවම උඩට හෝ පල්ලෙහාට යන්නේ නැහැ. උදාහරණයක් හැටියට 2015 දී සංශෝධනය කරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්න කාලේ 2012 ආර්ථික වර්ධනය. මොකද ඒක ඒ පාදක වර්ෂය වෙනස් කරපු නිසා. ඒ නිසා ඔවුන් හිතන් හිටියේ ඔවුන්ගේ කාලේ 2012 ආර්ථිකයේ වර්ධනය වුණේ 6.3% කියලා. නමුත් මේ ස්වාධීන ආයතනය මගින් එය 9.1% කියලා පෙන්නවා. එතකොට 2012 ඒක 9.1%ට අපිට පෙන්වන්න ඕනේ නැහනේ. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලෙදි මේක ඉහළ ගියා කියලා. ඒකට මේ කිසිම දේශපාලනයක් නැහැ. ඒක නමුත් ඔවුන්ට ඒක තියාගන්න බැරි වුණා. 2013 අවුරුද්දේ ඔවුන් කිව්ව 7.3 කියලා. නමුත් එයා 3.4ට පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා ස්වාධීනව විශ්ලේෂණය කරනවා. ඒක මම මේක කරුණා කරලා හෑන්ඩ්සාඩ් ගත කරනවා. ඊළඟට මම කතා කරන්න ඕනේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ තියෙන ගරු ආචාර්ය සමන් කැලේගම අපේ අදත් අපිත් එක්ක නැහැ ජීවිතුන් අතර නැහැ. එතුමා හදිසි අභාවයකට පත් වුණා. එතුමා ඉතාමත්ම ඕනකමින් හදාගෙන ගොඩනගාගත් ආපු IPS ආයතන ප්‍රතිපත්ති අධ්‍යයන ආයතන අද දුෂ්ණි වීරකෝන් ආචාර්යතුමිය සහ ඇයගේ කාර්ය මණ්ඩලය විසින් කරගෙන යනවා. ඒ හරහා මේ ප්‍රතිපත්ති අධ්‍යයනය කරනවා වසරක් පාසා ද ස්ටේට් ඔෆ් ද ශ්‍රී ලංකන් ඉකොනොමි කියලා ඉතාමත්ම මේ ස්වාධීන විශ්ලේෂණයක් ඉදිරිපත් කරනවා. ඔවුන් ඒ කාර්යභාරය කරගෙන යනවා. අනිත් ප්‍රධාන ආයතනයේ තමයි ගරු කතානායකතුමනි මම වැඩිපුරම ආදරය කරන්නේ 1990 සුවසැරිය ආයතනය. 1990 සුවසැරිය කියන එක ඇත්ත වශයෙන්ම හීනයක් විතරයි මගේ හිතේ තිබුණේ මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වෙන කාලේ. නමුත් ඒක අද හීනයක ඉඳලා ඉතා විශාල සේවාවක් බවට පරිවර්තනය වෙලා ඉන්නවා. මෙතන අපේ රාජිත ගරු ඇමතුමත් ඉන්නවා. ඔහුට මගේ කෘතඥතාවය මේ අවස්ථාවේදී පුද කරනවා. ඔහු මට සියලුම ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. මම සභාගත කරන්න කැමති රුවන් නිශාන්ත කියලා පුද්ගලයෙක් දැන් සතියකට විතර කලින් ෆේස්බුක් එකේ දාලා තිබිච්ච මේ පෝස්ට් එකක් ගරු කතානායකතුමනි මම මේක සභාගත කරනවා ඔබතුමාට හෑන්ඩ්සාඩ් ගත කරන්න කියලා ඉල්ලනවා. මේකේ තියෙනවා කතානායකතුමනි මේකේ තියෙනවා පින්තූරයක් වයසක අංකල් කෙනෙක්. එයයි එයාගේ නෝන මහත්තයයි සාරියක් ඇඳලා මේ පාරේ යනකොට ඒ අංකල් වැටිලා ඔළුව පේමන්ට් එකේ වැදිලා ඔළුව පැලිලා ලේනවා. එතකොට මේ රුවන් නිශාන්තගේ ෆේස්බුක් එකේ තියෙන්නේ මෙන්න මේක. මේ අංකල්ව පාරේ මුණින් අතර වැටුණා. අමාරුවෙන් දෙතෙනෙක් තුන්දෙනෙක් එක්ක එකතු වෙලා පාරෙන් අයින් කරලා 1990 කෝල් කරලා විනාඩි 5න් මෙතන්ට ආවා. ඇමරිකාවේ දැක්කේ නෑ මෙච්චර ස්පීඩ් සර්විස් එකක්. එච්චරයි කියන්නේ. මේකේ 1000 ගණන් බොහොම ස්තුතියි. Thank you. මම 1000 ගණන් මේක ෂෙයා වෙලා තියෙනවා. එච්චරයි කියන්නේ. මේ වගේ අංකල්ලා කී දෙනෙක් ඉන්නවද? මේ වගේ ආන්ටිලා කී දෙනෙක් ඉන්නවද? මට මේක මේ වෙලාවේ හොයාගන්න බෑ. නමුත් මම දන්නවා අද වෙනකොට 162,000කට වඩා මේ වගේ කතා තියෙනවා ගරු කතානායකතුමනි. 162,000කට වඩා. අද අපේ ආයතනයෙන් දවසකට දුරකථන ඇමතුම් 1700ක් ගන්නවා දැන් වෙනකොට. පළාත් 8ක අපේ 1990 සුවසැරිය එහෙමත් නැත්නම් සුහපඩුත්තම් සේවයේ ක්‍රියාත්මක වෙනවා.
ඒවා මේ මේ අමාරු කඳුකර ප්‍රදේශවල වෙන්න පුළුවන් එහෙම නැත්නම් දුෂ්කර හම්බන්තොට වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ගරු ඇමතිතුමා තව මිනිත්තුයි තියෙන්නේ ඔබතුමා අවසන් කරනවා හොඳයි ඒක වෙන්න පුළුවන් මේ බොහෝ තැන්වල ඉතින් මේ 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 ක්‍රියාත්මක කරන්න මේ මේ වැය ශීර්ෂයේ මගේ වැය ශීර්ෂයෙන් රුපියල් මිලියන 2000ක් ලක්ෂ 20000ක් වෙන් කරලා තියෙනවා ඊට අමතරව මේ කට්ටියගේ නවාතැන් සඳහා ඔෆිස් හදන්න රුපියල් මිලියන 600ක් අපි වෙන් කරගෙන තියෙනවා ඉතින් මේ 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 සේවාවය ඉතාමත්ම හොඳින් කරගෙන යන බව ඔබතුමාට කියන්නයි මම තප්පර දෙකකින් නවත්වනවා අපේ අමාත්‍යාංශයේ ගරු ලේකම් චාන්දනී විජේවර්ධන මැතිණියට හා අපේ සියලුම සේවක මහත්ම මහත්මීන්ට මාගේ ස්තුතිය පුද කරනවා බණ්ඩාර මේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමියා සංඛ්‍යා ලේකම් දෙපාර්තමේන්තුව සහ ඇයගේ කාර්ය මණ්ඩලයේ ස්තුතිය පුද කරනවා ක්‍රිෂ්ණමූර්ති මිසිස් ක්‍රිෂ්ණමූර්ති ෆුඩ් කමිෂනර් සහ ඇයගේ කාර්ය මණ්ඩලයේ ස්තුතිය පුද කරනවා ඊළඟට දුමින්ද රත්නායක සෝහන් ඩිසිල්වා 1990 සියලුම ඔහුනා ස්වේච්ඡාවෙන් වැඩ කරන්නේ ඒ කාර්ය මණ්ඩලයට 1500ක් වූ කාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය පුද කරනවා IPS එකේ දුෂ්ණි වීරකෝන් මැතිණිය සහ ඒ කාර්ය මණ්ඩලයටත් අවසාන වශයෙන් මගේ දත්ත විශ්ලේෂක ඇනලිටික්ස් යුනිට් එකේ සහ මගේ සියලුම කාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය පුද කරමින් මගේ වචන ස්වල්ප අවසන් බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා ගරු